ගුණසේකර මහතා මේ බව සඳහන් කළේ අනිද්දා පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින්. විපක්ෂ කණ්ඩායමට පොදු අරමුණක් නොමැති නිසා එවැනි වේදිකාවක ඕනෑම අදහසක් ප්‍රකාශ කළ හැකි බවද ඔහු කියා සිටියා. මේ අතර ඊයේ පැවැත් වූ ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා රැලියට පොදුජන පෙරමුණට සහාය දක්වන බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රියාකාරීන්ද සහභාගී නොවූ අයුරු දක්නට ලැබුණා. එස්.පී. දිසානායක ඩිලන් පෙරේරා, දයාසිරි ජයසේකර, තරණත් බස්නායක, අනුරාධ ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල යන මහත්මහත්මින් ඇතුළු 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඊට එක්ව සිටියේ නැහැ. පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මහත්වරුන්ද ඊට එක්ව නොසිටීම කැපී පෙනුණා. ඊයේ තේමා පාඨය වෙලා තිබ්බේ රට වනසන රට පාවා දෙන වැඩබැරි පරගති ආණ්ඩුව පළවා හරිමු කියන. මේක ජනතාව පළවා හැරියා. 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව පළවා හැරියා. ආයි පෙළ ගැහෙන දෙයක් නැහැ, ඒක පළවා හැරලා ඉවරයි. ඇයියේ පළවා හැරියේදා මාධ්‍යාධන කීයක් ගිනි තිබ්බද? මාධ්‍යාධන කීයක් වෙනසුවද? මොකද ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බේ. රට වනසන්න මාධ්‍ය වෙනසුවා ඉස්සෙල්ලම. ඒවද දන්නේ නැවගේ කතා කරනවා. එතකොට එදා යාචකයෝ කොළඹ නගරයේ ලස්සන කරන්න කියලා යාචකයෝ කියලා මරලා දැම්මේ නැද්ද? අර හිරගෙදර හිටපු හිරකාරෝ නම් කියලා වෙඩි තියලා මැරුවේ නැද්ද? වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ව තමුන්ට අහිත කර අයගේ නම් කියලා වෙඩි තියලා මැරෙව්වා. ඒ වගේ දේවල් එදා කරා. එතකොට බලහත්කාරයේ මිනිස්සු එළියට දැම්ම ගෙවල් වලින් අද වගේ උද්ඝෝෂණයක් කරන්න පුළුවන්ද?